ශ්‍රීලංකාව විදේශීය ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන එකඟතාවන්ට එළඹීම සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ මෙම මට්ටමේ ණය සහන සහ ණය රැගෙන යාමේ ධාරිතාව රටවල් අතර සැලකිය යුතු අන්දමින් වෙනස් වන බවයි. ප්‍රවේශ සම්බන්ධ නියම ඇලුමෙක්ස් අලෙවි නියෝජිතයින්ගෙන්ම පමණයි. උදාහරණයක් ලෙස අඩු ආදායම් ලාභී රටක් වන ගහනාව සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව මැදි ආදායමක් ලබන රටක් වශයෙන් වෙනස් ණය තිරසර විශ්ලේෂණ ආකෘතියක් සහිත බව එමකින් පෙන්වා දෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ආරම්භයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසර විශ්ලේෂණ ආකෘතිය මගින් අවශ්‍ය ණය සහන මට්ටම තීරණය කරන බවයි. එවිට අදාළ ණය හිමියන් සහ ණය ගැතියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසර විශ්ලේෂණ ආකෘතිය වෙත ළඟාවීමට අවශ්‍ය ණය සහන ලබා දෙන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ඇති කරගත් ගිවිසුම් එකඟතාවයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දින දෙකක විවාදයක් කරලා අවශ්‍ය වෙතොත් ඡන්ද විමසීමකට සම්මත කර ගැනීම. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ බැඳුම් කරගෙන කතා කරන්න විතරයි. විපක්ෂයට අයිතියක් තියෙනවා ඕනෑම දෙයක් පිළිබඳව ඔවුන්ට සංශෝධන ගේන්න පුළුවන්. මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ආණ්ඩුව ඊයේ පැවති පක්ෂනායක රැස්වීමේදී අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ගරු අගමැතිතුමාට කිව්වා එකගතා සහිත ඒ ලියවිල්ල අපිට දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කිව්වා ඒ ලිය කිවිල්ල ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා කියලා. ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා කියන කතාව පට්ටබල් බොරුවක්. මේ ලියවිල්ල ඉන්ටර්නෙට් එකට දාන්න බෑ. මොකද ඒ ලියවිල්ල තාම හරියට අත්සන් කළා නෑ. අපිට ලබා දීලවත් නැති ලියවිල්ලක් ගැන අපි කොහොමද විවාදයක් පවත්වන්නේ? මුදල් කමිටුවට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළත් නැහැ. මුදල් කමිටුවේ අනුමැතියක් නැතුව මේ විවාදයට ගන්න බෑ. ඒ වගේම අපිට 100%ක් විශ්වාසදායක ආරංචියක් ලැබුණා. ඒක අපි පාර්ලිමේන්තුවේ හෙළි කරනවා. රජයේ ප්‍රධානියා කියලා තියෙනවා මේ ලියවිල්ල අත්සන් කළා නැහැ කියලා. මට මතකයි ජනාධිපතිතුමාම කිව්වා ඔහු බාරගත්තේ අපායක් කියලා. ඉතින් මම එතුමාට කියනවා අපායේ යම පල්ලන්නක මේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. මේ අතර වසරේ ගත වූ කාලය තුල ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන් ප්‍රමාණය අද පස්වරුවේ 10 ලක්ෂයක්ම වාගියා. ඒ අනුව 10 ලක්ෂ වැනි සංචාරකයා ලෙස මෙරටට පැමිණ ඇත්තේ අයර්ලන්ත ජාතික යුවලක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයෙන් ලන්ඩනයේ සිට ඔවුන් මෙරටට පැමිණ තිබෙනවා. මෙම යුවල ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ පළමු වරට වීම විශේෂත්වයක්. ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පරියන්තයේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.